අයිබෝන් ඔබ මේ එක්ව සිටින්නේ සෙතටිවේ ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම තිලින් හෙට්ටිය රච්චි ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. ජනපතිතුමා බ්‍රිතාන්‍ය සංචාරයේදී තවත් වැදගත් අවස්ථාවන් රැසකට එක් වෙයි. එක්සත් ජාතීන් ශ්‍රී ලංකාව ගැන සතුටින්. දින සියයේ ගමන ගැන මහා සංඝරත්නයේ දැක්ම. සංගාගේ පිත්තෙන් වාර්තා රැල්ලක්. බ්‍රිතාන්‍ය නිල සංචාරයේ තවත් වැදගත් මොහොතක් සනිටුහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද තවත් වැඩසටහන් කිහිපයකට සහභාගී වුණා. මේ අතර ඊයේ ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සහ එරට විපක්ෂ නායක එඩ්වර්ඩ් මිලිබෑන් මහතාද මුණ ගැසුණා. මේ පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර බලාපොරොත්තු වන්න. වත්මන් රජය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පවතින යහපත් බලාපොරොත්තුව පිළිබඳව එම සංවිධානය යළිත් අවධාරණය කර තිබෙනවා. ඒ නිව්යෝර්ක් නුවර පැවති ජගත් සංවිධානයේ දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී. පසුගියදා ශ්‍රී ලංකා සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් ජෙෆ්‍රි ෆෙල්මන්ට් මහතා ඊයේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ වර්තමාන සංහිඳියා ක්‍රියාවලිය පිළිබඳව අදහස් පළ කර සිටියා. The UN sees an historic opportunity to rejuvenate the organization's relations with Sri Lanka. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ සිදුවන ඓතිහාසික යහපාලන සංවිධානයේ කෙරෙහි අවධානයෙන් පසුවනවා වගේම අප සමග අලුත් වන සම්බන්ධතා පිළිබඳවද යහපත් ලෙස දකිනවා. පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ශ්‍රී ලංකාව ක්‍රියා කළ යහපත් ආකාරය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පවතින්නේ යහපත් බලාපොරොත්තුවක්. ශ්‍රී ලංකාවේ රජයේ හමුදාව සහ කොඩි ත්‍රස්තවාදීන් අතර පැවති යුතුමය තත්ත්වය 2009 වසරේදී අවසන් වුණා. මේ අතර මහජනතාවගේ දුක් ගැනවිලි වලට නව රජය යහපත් ප්‍රතිචාර දක්වලා තියෙනවා. දැන් අවස්ථාව උදා වෙලා තියෙනවා සියලු ශ්‍රී ලාංකිකයින්ට එක්ව කටයුතු කරන්නට. තවමත් සමාජය තුළ ශ්‍රී ලංකාව පිළිබඳ පුළුල් විශ්වාසයක් ගොඩනැගී නැහැ, විශේෂයෙන්ම දමිළ සහ සිංහල ජනතාව අතර. නමුත් රටවැසියා මේ මොහොතේ එක්ව වැඩ කළ යුතුයි, එය අත්‍යවශ්‍ය කරුණක්. ඒ තුළින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සංහිඳියාව සහ අනෙකුත් ක්‍රියාවලීන් සඳහා යහපත් වාතාවරණයක් නිර්මාණය වනු ඇති බවයි අපගේ විශ්වාසය. It will continue to assist in the reconciliation process. සිය බ්‍රිතාන්‍ය නිල සංචාරයේ තවත් වැදගත් මොහොතක් සනිටුහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද තවත් වැඩසටහන් කිහිපයකට සහභාගී වුණා. මේ අතර ඊයේ ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සහ එරට විපක්ෂ නායක එඩ්වර්ඩ් මිලිබෑන් මහතාද මුණ ගැසුණා. බ්‍රිතාන්‍ය සංචාරයේ අවසන් දිනේ වන අද දිනේද ජනාධිපතිතුමා උත්සව සහ වෙළඳසැලහන් කිහිපයකට සහභාගී වුණා. ලන්ඩන් නුවර පදිංචි ශ්‍රී ලාංකික ජනතාව හමුවෙමින් ජනාධිපතිතුමන් අවධාරණය කර සිටියේ නව රජයක් බලයට පත් කරගනිමින් ශ්‍රී ලාංකික ජනතාව තැබූ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු කිරීමට කැපවන බවයි. දුගී බව තුරන් කර සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට මෙන්ම ජාතීන් අතර ඇති විශ්වාසය, බිය සහ සැකය දුරුකර සාමකාමී රටක් ගොඩනැගීමට වත්මන් රජය කැපවී සිටින බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් අවධාරණය කළා. මීට අමතරව ලන්ඩන් නුවර වෙසෙන මහා සංඝරත්නය, හින්දු පූජකවරුන්, ඉස්ලාමීය පූජකවරුන් ඇතුළු සර්වාගමික නායකින් විසින් ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කිරීමේ වැඩසටහනක් අද බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේදී සංවිධානය කර තිබුණා. මහා සංඝරත්නය විසින් මෙහිදී සෙත් පිරිත් සජ්ජායනය කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළ අතර අන්‍ය ආගමික පූජකවරුන් එම ආගමික චාරිත්‍ර ඉටු කරමින් ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළා. මේ අතර යාපනයේ හින්දු විද්‍යාලයේ ලන්ඩන් ශාඛාවේ ආදි සිසුන් පිරිසක්ද ලන්ඩන් නුවරදී ජනාධිපතිතුමා හමු වුණා. සියලු ජනකොටස් අතර සාමය සහ විශ්වාසය තහවුරු කරමින් රටේ සියලු ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙල මෙහිදී ඔවුන්ගේ ඇගයීමට ලක් වූ අතර ජනාධිපතිතුමා වෙත සිය උපහාරය පුද කරමින් ඔවුන් සමුරුතිලනයක්ද පිළිගන්වනු ලැබුවා. මීට අමතරව පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සපෝට් මෛත්‍රී යුකේ සංවිධානයේ එක්සත් ජාතික පක්ෂය කණ්ඩායමක්ද ජනාධිපතිතුමා හමු වී තිබෙනවා. ශ්‍රී ලංකික ජනතාව අපේක්ෂා කළ වෙනස එම ජනතාවට ලබා දීමට සහය දැක්වීම පිළිබඳව මෙහිදී ඔවුන්ට ස්තුතිය පළ කළ ජනාධිපතිතුමා රජයේ ඉදිරි කටයුතුවලදීද සියලු දෙනාගේ සහය අපේක්ෂා කරන බව පැවසුවා. එමෙන්ම සපෝට් මෛත්‍රී යුකේ සංවිධානයේ නියෝජනය කරන හෙළ උරුමේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් ඇතුළු පිරිසක්ද ඊයේ ලන්ඩන් නුවරදී
ජනාධිපතිතුමා හමු වී තිබෙනවා. මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලයේ සැමරුම් දින උළෙලට ඊයේ දින සහභාගි වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ පසුරුවේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා හමු වුණා. ඒ අංක 10 ඩවුන් වීදියේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී සිය නිල නිවසට පැමිණි ජනාධිපතිතුමා ඩේවිඩ් කැමරන් අග්‍රාමාත්‍යවරයා විසින් ඉතා සුහදශීලී ලෙස පිළිගත්තා. මෙහිදී පැවති සාකච්ඡාවේදී ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම උදෙසා ක්‍රියාත්මක වැඩපිළිවෙල සඳහා අවශ්‍ය ඕනෑම ශේෂ්ත්‍රයක ආධාර ශ්‍රී ලංකාව වෙත නොපැකිලිව ලබා දීමට මහා බ්‍රිතාන්‍ය සූදානම් බවයි ඩේවිඩ් කැමරන් මහතා ප්‍රකාශ කර සිටියේ. උතුරු නැගෙනහිර ජනතාව ඇතුළු සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේ නිදහස සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳවද මෙහිදී ජනාධිපතිතුමා විසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයෙන් ලද විශේෂ ජයග්‍රහණය සමගින් ශ්‍රී ලංකාව නව මාවතක් ඔස්සේ ගමන් කිරීම පිළිබඳව සිය ප්‍රශංසාව පළ කළ ප්‍රධාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙල යටතේ උතුරු නැගෙනහිර පළාත්වල මේ වන විට නිර්මාණය වෙමින් පවතින යහපත් තත්ත්වය පිළිබඳව තමන් සතුටු වන බවද ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක එඩ්වඩ් මිලිබෑන්ඩ් මහතා සමගද සුහද සාකච්ඡාවක නිරත වුණා. ඒ ලන්ඩන් නුවර ජනාධිපතිතුමා නවාතැන්ගෙන සිටින හෝටල් පරිශ්‍රයේදී දීර්ඝකාලීනව පැවති යුද්ධයේ නිමාවීමෙන් අනතුරුව විනාශ වී ගිය භෞතික සම්පත් ගොඩනැගීමේ කාර්ය ඉටු කිරීම සේම ජාතීන් අතර සමගිය සංහිඳියාව ගොඩනගමින් ජනතාවගේ සිත් සුවපත් කිරීමේ කාර්ය ශ්‍රී ලංකාව මෙවන විට ආරම්භ කර ඇති බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ. මෙහිදී ජනාධිපතිතුමාගේ බ්‍රිතාන්‍ය සංචාරය අගය කරමින් එඩ්වඩ් මිලිබෑන්ඩ් මහතා අවධාරණය කර සිටියේ ද්විපාර්ශ්වීය සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම සංචාරයේ හේතු වන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වර්තමාන වැඩපිළිවෙලට සුබ පැතුම් එක්කල එම කටයුතු වඩාත් කාර්යක්ෂම යුතු කරන දැකීම සිය අපේක්ෂාව බවද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක එඩ්වඩ් මිලිබෑන්ඩ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමීනාදන් සහ පළාත් සභා මන්ත්‍රී අසත් සාලියන මහතුරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් හා පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද කෝට්ටේ නාග විහාරයේදී පැවැත්වුණා. එහිදී රජයේ දින සියයේ වැඩපිළිවෙල සහ නව මැතිවරණ ක්‍රමය පිළිබඳව අදහස් පළ වුණා. අපි අවධාරණය කරන්නේ දැන් දවස් 60 පැන්න 60ත් ඉවරයි, දවස් 100ට දවස් 40යි තියෙන්නේ. එතකොට මේ ප්‍රධාන පොරොන්දු තුන ඉෂ්ට නොකර දැන් කුලප්පුවක් ඇදලා තියෙනවා මහා මැතිවරණයකට යන්නේ කියලා. අපි දවස් 100 පොරොන්දුවේ මැතිවරණය ගැන කතා කළෙත් නැහැ, ජනතාව මැතිවරණයක් ඉල්ලන්නෙත් නැහැ. මේ නොඉල්ලන දෙයක් ගැන කතා කරනවා. අපිට කමක් නැහැ යන්න මැතිවරණයකට. හැබැයි ජනතාව දුන් පොරොන්දු තුන ඉෂ්ට කරලා යන්න කියන අනිත් එක දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩිසිය අවධාරණය කරනවා දුන් පොරොන්දු තුන ඉෂ්ට කරන්න අපි සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා. දැන් මේක දෙකම මාරු කරගෙන මේ ප්‍රතිපත්තිය හදිසි අයවැයක් ගෙනවානේ. හදිසි අයවැයේදී එක පාරටම ජනතාව ආකර්ෂණීය මාතෘකා ටිකක් ඒවි කියලා බලාපොරොත්තු වුණා. නමුත් ඒක තුලින් තව ප්‍රශ්න මතුවලා තියෙනවා. විශේෂයෙන් අපි අභියෝග රාශියක් මැද ජනවාරි මාසයේ 8 වෙනිදා ජනතාව තීන්දුවක් ගත්තා. ඇත්ත වශයෙන්ම අපි යෝජනා කළේ දින 100ක් නෙවෙයි 6 මාසයක්. නමුත් අපි නෙමෙයි කිව්වේ දින 100කින් අපි වෙනස් කරනවා විදහාක් යන අතට. ඒක පුදුම විදිහට ජනතාව ආකර්ෂණය වුණා. මොකද ඒ තරම පිපාසයක් දුන්න මිනිසුන්ට මේක අයි කරගන්න. දැන් දින 160ක් පැන්න. දැන් බලා මොකද්ද අපිට අන්දබන්ද වෙලා අපි. කවද මේ කරන්නේ? 10 සංශෝධන නැවත ඉල්ලුවා. අපට ඕන එක කියලා. ඌ අපි දවස් 100කින් දෙනවා කියලා පොරොන්දු වුණා. ඒක ජනතාව ආකර්ෂණය කළා. අපි මැතිවරණ ක්‍රමයෙන් මේ මනාප ක්‍රමයෙන් පීඩණයටපත් වෙලා අපිට පේනවා පාර්ලිමේන්තුවේ මහාද අල්ලස් වලින් දූෂණ වලින් වංචා වලින් කුඩු වලින් එතනෝල් වලින් නයිට් ක්ලබ් වලින් කෝටි ගණන් හම්බ කරගත්ත වෙයි. ඒක ඒ අයගේ පාරාදීසයක් වුණා පාර්ලිමේන්තුවේ. ඉගෙන කියාගත් මිනිහ යන්න බැරි තැනක් කළා. මනාප පොරයක් වුණා. අපට පිළිකුල් වුණා මේක. ඒ ගඳ ගහන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේදී දුන්න පොරොන්දු දවස් 100ක් අපි මේක වෙනස් කළා මැතිවරණකට යනවා. අන්න ජනතාව ආකර්ෂණය කර දේවල්. ඒ නිසා මේ ටික ඉෂ්ට නොකර යන මැතිවරණයේ විහිළුවක්. ඒ නිසා අපි ජනතාවගේ ප්‍රධාන අපේක්ෂාව ඉෂ්ට කරන්න කියලා දැඩිසේ බලපානවා. අපි කියනවා ඒ ඔයගොල්ලෝ කැලෙන්ඩරයක් ගැහුවා. ආ මේ කැලෙන්ඩරේ බලන්න. ඒ කැලෙන්ඩරේ මිනිස්සු බලනවා හැමදා. මුළු ජනතාවද පෙළ ගැහෙන බවත් ආණ්ඩුව තේරුම් ගන්න ඕන. ඒ පෙළ ගැහිමේ කියලා සුබදායක නැහැ. අපේ බලාපොරොත්තු හා සංසන්දනය කර බලන විට අපේ මූලික බලාපොරොත්තුවක් වුණු දූෂණ වංචා පොරමරකම් නැවැත්වීම පමණක් නොව ඒවායේ යෙදුනවුන්ට දඬුවම් දීම පිළිබඳ අපේක්ෂාව දැන් ටිකෙන් ටික ගිලිහී යන ස්වරූපයක් තියෙනවා. දැන් අපට හිතෙනවා මේ අපි පේන අහන්නේ පොරාගේ අම්මගෙන්ද කියලා.
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වැනි කෙනෙක් රාජනායකත්වයට පත්කරවීම දක්කා වූ මහා ව්‍යායාමය යට තිබුණු ගින්න තමයි මේ අයුත්‍ය අසාධාරණය පිළිබඳ ප්‍රශ්නේ. දූෂකයන්ට වංචනිකයන්ට දඬුවම් දීම ගැන කතා කරන්නේ වෛරයකින් ක්‍රෝධයකින් නෙවෙයි. දැන් දවස් 60ක් ගත වුණු මේ මොහොත වන විට අපට පේනවා සත්‍ය වශයෙන්ම අප නැගූ හඬ ප්‍රතිඵල රහිතයි යන්න දැන් අවධාරණේ වේගෙන එනවා. මේ දින 60ක් ගත වුණු තැන් ප්‍රධාන පෙළේ වංචාවන්ට දූෂණවලට චෝදනා ලැබූ එකම චරිතයක්වත් තවම අඩුම ගානේ රඳවා තැබීමකටවත් යොමු වුණේ නැහැ. කුඩු ව්‍යාපාරය සඳහා මේ රටේ හිටපු අගමැති කාර්යාලය පවා සම්බන්ධ වෙලා හිටියා. මොකද වැටත් නියරජ් ගෝයන්කානම් කියන කතන්දරේනේ මෙච්චර කල් තිබුණේ. පහුගිය කාලේ අපිට ඔප්පු වෙච්ච කාරණේ තමයි වැටත් නියරත් පසුත් ගෝයන්කානම් කාට පවසංගේ අමාරුව කිය. කුඩු කිලෝ 261ක් අහුන ආසියාවේ විශාලතම කුඩු තොගේ. අපි දැන් ප්‍රශ්න කරනවා, අපි ප්‍රශ්න කළා දිගින් දිගටම, මොකද මේ කුඩු ටිකට උනේ, මොකද්ද මේවට සම්බන්ධ වෙච්ච මිනිසුන්ට කළේ? අපි මේ සම්බන්ධයෙන් පොලිස් පතිතුමාට වෙස්සන් ඉදිරිපත් කළා නව පාලනය යටතේ. තවමත් අපට කිසිම තොරතුරක් දැනගන්න ලැබුණේ නැහැ. වෛරයෙන් ක්‍රෝධයෙන් නෙවෙයි මෛත්‍රියෙන්මයි මේක කතා කරන්නේ. ඉදිරි කාලය තුළවත් නිවැරදිමකට ඇවිල්ලා විශේෂම වංචා දූෂණ පිළිබඳව තොරතුරු එළිදරව් කළා වැරදිකරුවන්ට දඬුවම් දීමට මේ රජයේ වහාම පියවර ගත යුතුයි. නොයසේ නම් ඒක දඬුවම විඳින්නත් මේ ආණ්ඩුවට සිද්ධ වෙන බවත් අපි දැඩි අවධාරණයෙන් මතක් කරනවා මේ වෙලාවේ. මේ මැතිවරණ ක්‍රමය අපි වෙනස් කළ යුතුයි. ඒතරේ ජනතාවගේ පැත්තෙන් ප්‍රධානම ඇවිල්ලා තියෙන අපටද කළ හැක්කේ මනාප ක්‍රමය අවුස්ස කිරීම. එවිට අර ඡන්ද අපේක්ෂකෙක් නාම යෝජනා බාර දෙන්නේ තමන්ගේ පක්ෂයෙන් එක ආසනයකට පමණ. ඒ වගේම පරාජිත පක්ෂවලට අර අනුපාත ක්‍රමයට පරණ විදියට තමන්ගේ 35ක් ලබා ගත්ත අයටත් සමාන්තර අනුපාතයක් ලබා ගත්ත අයටත් පාර්ලිමේන්තු නියෝජනයක් හම්බ වෙනවා. ඒ අනුව මනාප ක්‍රමය සම්පූර්ණයෙන් අහසු වෙනවා. අවාසනාවට වගේ මේ පිළිබඳ සාකච්ඡාව පටන් ගත්තෙත් ඊයේ. හරියනම් ජනවාරි මාසේ මුල් සතියේ මේ සාකච්ඡාව පටන් ගත යුතු තියෙයි. දැන් කියනවා මේ සඳහා ප්‍රදේශ නිර්ණය කිරීම හා ඡන්ද කොට්ටාස බෙදීම සඳහා කාලයක් ගතවන බැවින් මේක මේ අවස්ථාවේ කරන්න බැහැ කියලා. මැතිගෙනකම සාරිසලා බොහොම පැහැදිලිව කියලා තියෙනවා දින 30ක වගේ කාලයක් තුල මේක කරන්න පුළුවන්කම තියෙනවා. මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය නම් ඉතා ඉක්මනින් තිබුවට අපේ ගැටලුවක් නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම විධායක ජනාධිපති දුරේ බලතල අහෝසි කිරීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමත් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමත් මේ ඡන්දයට පෙර අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතුයි. මොකද දැනට අපි 100ටත් පොඩි ජ්‍යොතිෂීය කතන්දරයක් ඇදලා තියෙනවා. අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තු විසිරීම ගැන අපේ මම හිතන්නේ කවුරුවත් අපි විරුද්ධ නැහැ. හැබැයි ඒක කළ යුත්තේ ඊළඟ මැතිවරණය බොහොම පැහැදිලිව මනාප ක්‍රමය නැති මැතිවරණ ක්‍රමයක් බවට අනිවාර්යෙන්ම පත් විය යුතුමයි. අපි ඒක බලාපොරොත්තු වෙනවා. ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතු වුවත් එය හදිසියේ සිදු කිරීමට සහය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ බව අවධාරණය කළා. ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය සැකසීම සඳහා මාගේ ප්‍රධානත්වයෙන් යුත කමිටුවක් පත් කරා. ඒ කමිටුව මූලික කෙටුම්පතක් හදලා මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරා. ඊට පස්සේ අපි මධ්‍යම කාරක සභාවත් එක්ක මෙය අවසාන කෙටුම්පත අපි සකස් කළ යුතුයි. ඒ වගේම අපි මේ සන්ධානයේ පක්ෂවලටත් මේ මූලික කෙටුම්පත දීලා තියෙනවා. අපි ඔවුන්ගේ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා. අපි සියලු දෙනාම සාමූහික ප්‍රයත්නයක යෙදීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවීමට තියෙන බලය ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානම්. දෙවැනි කාරණේ ජනාධිපතිවරයා මොනා කරත් අධිකරණයට ගෙනියන්න බෑ, නඩු දාන්න බෑ කියන මුක්තිය ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානම්. මේ ජනාධිපති බලතල අඩු කිරීම හෝ කප්පාදු කිරීම සමගම සෑම ආසනයකටම වගකිය යුතු මන්ත්‍රීවරයෙක් පත්වන ක්‍රමයක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. අපේ මැතිවරණ කොමසාරිස්තුමාගේ මතය වුණේ අලුතෙන් මැතිවරණ කොට්ටාස බෙදලා මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නට නම් එතුමාට ඉතා පහසු වෙන්නේ අඩුගානේ පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 250 දක්වාවත් වැඩි කරන්න ඕන කියලා. අපි කල්පනා කරා විශේෂිත පුද්ගලයින්ට විශේෂ දක්ෂතා දක්වන අයට ජාතික ලැයිස්තුවක් ඕන කියන මතය අපි ඉන්නවා. මෙවැනි අදහස් රාශියක් මූලික සාකච්ඡාවේදී මතුණා. මැතිවරණ කොමසාරිස්තුමා ඉතා පැහැදිලිව කිව්වා කැපවීමෙන් වැඩ කරන කොමසාරිස්වරුන් සහිත කොමිසමක් ලබා දුන්නොත් මාස 3ක්
දෙකක් ඇතුළතදී මේ මැතිවරණ කොට්ටාස නිර්ණය කිරීම කළ හැකි කියන මතය ඉදිරිපත් කරා. ඊළඟ මැතිවරණය අනිවාර්යයෙන්ම කොට්ටාස ක්‍රමය අනුව සහ ඒ මිශ්‍ර ක්‍රමය අනුව අපිට තියන්න පුළුවන්. තව මාස 3කින් තිබ්බා කියලා වෙනසක් නැහෙනි. මොකද්ද තියෙන හදිස්සිය? ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ දැඩි ස්ථාවරයේ ඉන්නවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය මේ විධායක ජනාධිපති ධුරයේ ගලවලා දාන එක බොහොම ඉක්මන් කරන්න හදනවා. අපි රජයෙන් ඉල්ලා සිටිනවා හදිසි පනතක් අනුව නොව සාමාන්‍ය පනතක් ලෙස මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා මේ පිළිබඳව ජනතා සංවාදයට මේ ව්‍යවස්ථා සංශෝධන ලක් කිරීම සඳහා ප්‍රමාණවත් කාල සීමාවක් ලබා දෙන්නට උනන. ලස්සෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් කරා මහා බැංකුව අධිපතිවරයා සම්බන්ධ වූ මූල්‍ය වංචාවක් පිළිබඳව. බිලියන 9ක විතර පාඩුවක් සිදු වෙනවා. ඊට අතිරේකව දැවැන්ත පාඩුවක් සිදු වෙනවා රජයේ ණය පොලි අනුපාතය ඉහළ යෑම නිසා. අපිට දල වශයෙන් කියන්න පුළුවන් ලබන අවුරුද්දේ රජයේ ගෙවන්න තියෙන ණය ගෙවනකොට අතිරේකව බිලියන 60කට වැඩි මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. මේ වස්සාවේ ප්‍රධාන වශයෙන්ම කළ යුතු දේ තමයි මේ නිලධාරියා මේ තනතුරෙන් ඉවත් කරලා පරීක්ෂණය තබන්න කියන ඉල්ලීම අපි අල්ලස් කොමිසමට ඉදිරිපත් කරා. ඒ වගේම මේ නිලධාරියා විදේශගත වීම වැළැක්වීමට කටයුතු කරන්න කියන ඉල්ලීම අපි ඉදිරිපත් කරා. අග්‍රාමාත්‍යතුමා පත් කර කමිටුව පිළිබඳව අපිට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. අපිට චෝදනා එල්ල වුණා බොහොමයක් අල්ලස් කොමිසමට අපේ පැමිණිලි ගෙනියනවා. මේක එහෙම මාධ්‍ය සම්දර්ශන පැමිණිල්ලක් නෙමෙයි කියන එකත් අපි කියන්න ඕනේ. අපි මේ දින 100ක් ඇතුළත වෙච්ච වංචාවක් පිළිබඳව කියන්නේ මේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලකයන් සහ විපක්ෂයේ දේශපාලකයන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සංධානයේ මන්ත්‍රීවරුන්ට සහ පොදුවේ පක්ෂ හැටියට චෝදනා කරන අතරම එය බලාපොරොත්තු වෙනවා අපේ පාර්ලිමේන්තුවේ අපේ ඡන්දෙත් හම්බ වෙයි කියලා. ඒගොල්ලන්ට ඕන කරන වෙලාවට වැඩි ඡන්ද ගාන ගන්න. මේ අය කතා කරන්නේ මේ ඔක්කොම සුදනෝ. නැහ මම කියන්නේ මේ කරුණු මෙසේ තිබියදී සමහර ඒවා හුදු ප්‍රදර්ශනයට සීමා වෙන චෝදනා එකක් නම අපිට කවන්නේ සත්‍ය වශයෙන් කරුණු තින්නේ මේවා කවුරුත් දෙපයි කියන්නේ. මත්කුඩු ජාවාරමේ නිරත වූ තවත් මහා පරිමාණ ජාවාරම් කරවකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. මේ පිළිබඳව ඇතුළු තවත් ආරක්ෂක තොරතුරු කිහිපයක් දැනුම් දීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් අද පොලිස් මූලස්ථානයේදී කැඳවා තිබුණා. රාගම පොලිස් අසමේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා හෙරොයින් ග්‍රෑම් 250ක ප්‍රමාණයක් සමග. සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් වශයෙන් මීගමුව පොලිස් අසමේ අටාන ප්‍රදේශයේ නිවසක් තුල තිබියදී තවත් හෙරොයින් ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත් වුණා. එම නිවස තුලදී මෙම ජාලය මෙහෙයවූ බවට සැකකරන ප්‍රධාන සැකකරුද අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. එම ප්‍රධාන සැකකරු කලින් සඳහන් කළ දෙවන සැකකරුගේ පියා වශයෙන් හඳුනාගෙන තිබෙනවා. පසුගිය දින කිහිපය පුරාවටම හලාවත මීගමුව කොළඹ සහ ඉන්දියාව අතර සිදුවන මහා පරිමාණ හෙරොයින් ජාවාරමක් පිළිබඳව තොරතුරක් පිළිබඳව මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දිගින් දිගටම විමර්ශන සිදු කරනු ලැබුවා. එම සාර්ථක විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඊයේ දින මෙම අත්අඩංගුවට ගැනීම කරන්න ලැබුණේ. අත්අඩංගුවට ගන්නා ලද මුළු හෙරොයින් ප්‍රමාණය වාර්තාවන්නේ කිලෝග්‍රෑම් 5ක් සහ ග්‍රෑම් 14ක් වශයෙන්. මුදලින් එහි වටිනාකම රුපියල් 1,450කට වැඩි බව වාර්තා වෙනවා. අත්අඩංගුවට ගත්ත මෙම සැකකරුවන් තිදෙනා සහ ඔවුන් තිදෙනාට ජාවාරම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සියලුම සැකකරුවන් අධිකරණයෙන් ලබා ගැනීමට නියමිත රැඳවුම් නියෝග මත මත්ද්‍රව්‍ය කාර්යාංශය තුල රඳවාගෙන දින 7ක කාලයක් ප්‍රශ්න කරන්න බලාපොරොත්තු වෙනවා. වෙලේසුදාගේ විමර්ශනයේදී මේ වෙද්දී ප්‍රකාශ 200කට ආසන්න ප්‍රමාණයක් සටහන් කරගත් බවට වාර්තා වෙනවා එක් එක් පුද්ගලින්ගේ. මේ වෙද්දී වෙලේසුදාගේ ළඟම ඥාතීන්ගේ බැංකු ගිණුම් ලබාගෙන ඒවාට මුදල් ලැබුණු ආකාරය විශ්ලේෂණය කරමින් සිටිනවා එක් අතකින්. අනිත් අතින් වෙලේසුදා සමග සම්බන්ධකම් පැවැතුයයි කියන පුද්ගලින්ගේ දුරකථන අංකවල විස්තර ලබාගෙන එම දුරකථන අංක පිළිබඳව විශ්ලේෂණයක් කරමින් සිටිනවා මේ වෙද්දී. වෙලේසුදාගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඉතාමත් සංකීර්ණ විමර්ශනයක්. මේක විමර්ශනය කරලා විමර්ශනයේදී අනාවරණය කරගන්න කරුණු මත තමයි ඉදිරි විමර්ශන සිදුවෙන්නේ. මේ අතර සිදුවී ඇති මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් අද දිනද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් දෙකක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට තොරතුරු අනාවරණය කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට යම් යම් පුද්ගලයින්ගේ වත්කම් පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව විමර්ශන කිහිපයක් සිදු කරනු ලබනවා. ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශනයක් මේ වන
විට සිදු වෙනවා. එම විමර්ශනයට අදාළව එම මහතාගේ බිරිඳ වන දමයන්ති ගුණවර්ධන නැමැති අය අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රශ්න කරමින් ප්‍රකාශයක් සටහන් කරගනු ලබනවා. ඒ වගේම වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දු මහතා සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදු කරනු ලබනවා. එම විමර්ශනයට අදාළවත් එම මහතාගේ බිරිඳ වන චන්දිමා කුමාරී යන අය අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කරමින් පවතිනවා. එම සියලු ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව නීතිපතිගේ උපදෙස් ප්‍රකාරව ඉදිරි විමර්ශන සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ 19 වන සභාපතිවරයා ලෙස නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා අද සේදූරේ වැඩ බාර ගනු ලැබුවා. ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ නව සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා වැඩ බාර ගැනීමේ චාමුත්සවය අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා ප්‍රධාන කාර්යාල පරිසරයේදී ප්‍රථමයෙන් ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව 9:51 යෙදී තිබූ සුබ මොහොතින් සිය දුහුරේ වැඩ බාර ගැනීම සඳහා වූ ලිපි ලේඛන වලට නීතිඥ දීපල් චන්ද්‍රරත්න මහතා අත්සන් තැබුවා. මෙම අවස්ථාවට දේශපාලඥ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකවරුන් ඇතුළු නෞනිලියන් සහ විද්වතුන් පිරිසක් එක්ව සිටියා. මේදී පැමිණ සිටි පිරිස විසින් සභාපතිතුමන් වෙත සුභාශිංසනය කළා. ඉන් අනතුරුව චිත්‍රපට සංස්ථාවේ නව සභාපති නීතිඥ දීපල් චන්ද්‍රරත්න මහතා සහ ආරාධිතයින් සභාව අමතන ලැබුවා. ගරු අග්‍රාමාත්‍යතුමා, මාව මේ තන්ත්‍රයට පත් කරලා තියෙන්නේ යම් සුවිශේෂී කටයුතු කීපයක් චිත්‍රපට සංස්ථාව වෙනුවෙන් ඉටු කිරීමට අවස්ථාව. මම ඔබ සියලු දෙනාට පොරොන්දු වෙනවා, මගේ සභාපති ධූරය කාලය ඇතුළත අනිවාර්යයෙන්ම මේ කාරණේ ඉෂ්ට සිද්ධ කරනවා කියලා. අපේ සිනමාව ජාත්‍යන්තර තලයට ලෝකයේ වෙනස් වන නව තාක්ෂණික පැත්තෙන් වෙන දියුණුවටත් එක් කරන්න පුළුවන්. එහි ප්‍රතිලාභ නිෂ්පාදකයින්ට, අධ්‍යක්ෂවරුන්ට සහ සිනමා ශිල්පීන්ටත් ලැබෙනවා. ඉතින් ඒක තමයි මූලිකම කාරණේ වශයෙන් රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් තියෙන්නේ. සියලුම වටිනා චිත්‍රපට සංරක්ෂණය කරලා ගබඩා කරලා ඒ සම්බන්ධයෙන් පුස්තකාලයක් පවත්වාගෙන යාමටත් ක්‍රියා කිරීම මගේ එක බලාපොරොත්තුව. සිනමාව සම්බන්ධයෙන් යම් කිසි කතිකාවක් අපි ඇති කළ යුතුයි. සිනමාව සම්බන්ධයෙන් යම් යම් සාකච්ඡා පවත්වන්න, වැඩමුළු පවත්වන්න මේ චිත්‍රපට සංස්ථාව හරහා ආරම්භ කරන්න. මේ ඇවිල්ලා යහපාලනයේ යුගයේ වඩා දියුණු ප්‍රජාතන්ත්‍රවාදී වපසරිය සංස්කෘතියක් වෙනුවෙන් තමයි අපි මෙහෙ සිටින්නේ. අපිව මේ තන්ත්‍ර වලට පත් කරලා තියෙන්නේ ඒ කාර්යය ශ්‍රීද්ධ කරගන්න. ශාස්ත්‍රයේ හිටපු අයට වැඩිය ජාත්‍යන්තර චිත්‍රපට කලාව පිළිබඳවත්, ජාත්‍යන්තර චිත්‍රපට පිළිබඳවත් හොඳ විචාරවල් දෙයි ඉදිරියේදී ඔබතුමාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ චිත්‍රපට කලාව පිළිබඳ, විශේ෷යෙන්ම කලාව පිළිබඳ එතුමාට අවබෝධයක් තියෙනවා. ඒ වගේම එතුමා මම දන්නවා හොඳට කියවන, හොඳට කියවපු ලකාන්ලා අල්තුෂර්ලාගේ ඉඳලා ඌනම දාර්ශනිකයේ පොතපත හොඳට හදාරපු, දැක්මක් තියෙන ව්‍යුහවාදයේ පිළිබඳ මෙහෙම හොඳට හදාරපු පුද්ගලෙයි. එතුමාව ලේසියට අන්දන්නටම බැරි වී. එතුමා ඇඳුනා වගේ ඉඳී, නමුත් ඇඳිලා නැහැ. ඒ නිසා මං හිතන්නේ චිත්‍රපට කලාවට විශාල සේවයක් කරයි. ඒ වගකීමෙන් තමයි මං හිතන්නේ අග්‍රාමාත්‍යතුමා එතුමාව පත් කරන්න තීරණය කරේ. දුෂ්කර ගමනක් ඇවිල්ලා අද අපි නව රජයක් පිහිටවලා යහපාලනය වෙනුවෙන් පෙනී හිටින දූෂණයට එරෙහිව අපි හරි දේ කරනවා, නිවැරදි ආකාරයට කරනවා, බය නැතුව තීන්දුව తీරන ගන්නවා. සිංගල සිනමාවේ සභාපති ධූරය කියන්නේ අර දෙකන ඇවිල්ලු විලක්කුවක් වගේ දෙයක් කියලා ඔබතුමාට මුලින්ම අඳුන්වා දෙන්න කැමතියි. පහුගිය ටිකේ හිටපු නායකතුමන්ලා කළේ ඩිජිටල් කරණය කරනවා අයයි කියලා රතු වයින් සුදු වයින් දීලා කලාකරුවන් රවට්ටපු එක. ගජමිතුරු සංකල්පයෙන් තොර ඍජු නීතියක් හැටියට ආවොත් සිනමාවේ යාළුකමට වැඩ කරන එක නවත්තලා ඒ දේ කළොත් මේ ශ්‍රී ලංකා සිනමාව ගොඩ ගන්නට පුළුවන් කියන එක තමයි මම විශ්වාස කරන මතය. ඉස්සර උනේ කොපි 35 යෝජනා වුණාම රටේ හිටපු නායකයාට කතා කරනවා. ඊට පස්සේ නායකයා කියනවා, ආ ඔයා මගේ යාළුවෙක්නේ, 55 දෙන්නම් කියලා කියනවා. අර නීති සේරවන්ඩෝ පිටින් මෙන්න 55 රිලීස් කරගෙන එයා ඒ දේ කරගන්න. ඒක පහුගිය ටිකේ හැමතැනම වුණා, හැමදාම වුණා. මම හිතන්නේ ඔබතුමා සිනමාවට සම්බන්ධ නොවීම තමයි ඔබතුමාගේ ලොකුම සුදුසුකම කියලා. පහුගිය සංසා සභාපතිවරුන් එක්ක අපි වැඩ කළා. ඒ වැඩ කරද්දී ඒ කාටවත් මේ සභාපති ධූරයේ පුටුවේ හරියට ඒ කාර්යය, ඒ ඩියුටිය කරගන්නට බැරි වුණා. ඒ ඔබතුමා ගැන අපි බොහොම අවදියෙන් බලන් ඉන්නවා. ඔබතුමාට උදව් කරන්න බැදිලා ඉන්නවා. කරුණා කරලා ගරු සභාපතිතුමනි, සිංහල සිනමාව ගොඩ ගන්න. හිටිය නායකවරු, මේ විෂයට අදාළ පුද්ගලයෝ අද සිංහල සිනමාවට මේ වෙලා තියෙන අභාග්‍ය සම්පන්න තත්ත්වයට ඍජුව හෝ වක්‍රාකාරව සම්බන්ධ වෙලා තියෙනවා. ඒක තමයි තිත්ත ඇත්ත.
ජාතික චිත්‍රපට සංස්ථාවේ පහුගිය ටිකේ වංචා දූෂණ රැසක් වෙලා තිනවා. ඒවා ගැන දීපල් සභාපතිතුමාව දැනුවත් කරන මම බලාපොරොත්තු වෙනවා. ඔබතුමා සභාපති වුණේ සංස්ථාවට නෙමෙයි සිනමා කර්මාන්තයට කියන එක මතක තබා ගත යුතුයි. බොහෝ සභාපතිවරුන්ට උනේ සංස්ථාවේ සභාපතිවරයා පමණක් වීම නිසා සිනමාව මගහැරුණා. සංස්ථාව තියෙන සිනමාව නිසයි කියන එක මගහැරුණා. ඉතින් ඒ නිසා අපිට ගොඩාක් බලාපොරොත්තු තියෙනවා ඔබතුමා පිළිබඳව. සිනමාවටත් ඕනේ දෙකට කඩලා හදන්න පුළුවන් වෙනසක්. මම හිතනවා ඒ වෙනස ඔබතුමා කරා කියලා. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා සිනමාව ගැන කතා කරමු අපි අදින් පස්සේ. අපට සිනමාවක් ගොඩනගා දෙන්න. පුවත්පත් විපරම දැන්. දිනමින ලංකා පුත්‍ර බැංකුවට කෝටි 100ක පොල්ලක්. ව්‍යාපාරිකයන් 20ක් ඒ අතර. පොදුරද මඩුලු සැමරුම් දින උලෙලට ජනපති එක් වෙයි. අනුර කුමාරට එරෙහිව රහස් පොලිසියට පැමිණිලි. චෝදනා ඇති බලවතුන්ගේ මුදල් විදේශ බැංකුවල. ජාත්‍යන්තර මූල්‍ය බුද්ධි ඒකකයේ තතු හෙළි කරයි. දේශපාලන සිරකරුවන් 300ක් ඉන්නවා. එම්.ඒ. සුමන්තිරන්. දේශපාලන සිරකරුවන් ශ්‍රී ලංකාවේ නෑ. සොලිස්ටර් ජනරාල්. බැඳුම් අනකර අක්‍රමිකතා සොයන්න අගමැති කමිටුවක්. විවස්ථා සංශෝධනයට අවසන් තීරණය අද. ඉන්දු ලංකා සමඳතා නංවමින් ඉන්දීය අගමැති ශ්‍රී ලංකාවට. ව්‍යාජ මැණික් කැපයට තබා 150,000ක් ණය ආරන්. ලක්බිම තවත් ඇමතිවරු පිරිසක් අල්ලස් කොමිසමට කැඳ වෙති. මාලිගාව ඉදිරිපිට පාර විවෘත කිරීම අත්හිටුවයි. මන්ත්‍රී රංගා යමින් සිටි වාහනය ගිනිගනි. ඡන්ද ක්‍රමයේ වෙනසකට දින 90ක් ගත වේවි. මැතිවරණ කොමසාරිස් පක්ෂ නියෝජිතයන්ට කියයි. අල්ලස් කොමිසමට පොලිසියේ 53ක් කිල්ලුවාම 16ක් දීලා. බස්නාහිර සන්දාන මන්ත්‍රීවරු හෙට තීරණාත්මක සාකච්ඡාවක. රනිල්ගේ කතාවට ඉන්දියාවේ විරෝධය. අනවශ්‍ය ප්‍රශ්නවලට ඉඩ දෙන්න බෑ. මුදල් ඇමති. දිවයින මුදල් ඇමති හා මහ බැංකු අධිපති ඉල්ලාස්විය යුතුයි. සුනිල් හඳුන්නෙත්ති. මහින්ද ඉල්ලීමක් කළොත් අවස්ථාව දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා. පොලිස්පතිට නොදන්වා පොලිස් පුටු වෙනසක්. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ 300ක ලයිස්තුවක් සකසයි. ශ්‍රී ලංකා අගමැති ඉන්දියාවේ කනට ගහලා. රනිල්ගේ ප්‍රකාශයෙන් ඉන්දිය පාර්ලිමේන්තුව රත් වෙයි. පෝර්ට් සිටි පරිසර ප්‍රශ්නය චීනයට අදාළ නෑ. චීනය ටිකක් සැරෙන් කියයි. ජයකුමාරිට ඇප. රවිගේ විනිමය නඩුව 17 තෙක් කල්යයි. ජාතික සංහිඳියාව ඇති කිරීම රජයේ අරමුණයි. කොටිහිතවාදීහු ජනපතිට එරෙහිව ලන්ඩනයේ විරෝධතාවක්. ලංකාදීප. කසිප්පු ජාවාරමුන් කෙලින්ම හිරේට. දඩ ගැසීමක් නෑ. නීති සංශෝධනයක් එයි. මිස්ටර් ඡන්ද ක්‍රමයට මැතිවරණ කොමසාරිස් එකඟයි. පක්ෂ නායකයන් සමග සාකච්ඡාවක්. ලේ බැංකුවේ හිටපු අධ්‍යක්ෂිකා බින්දුසාරට දූෂණ චෝදනා. බසේ වැඩුණු 105ක මුදල් පසුම්බිය යලි රුසියන් යුවල අතට. පොලිසිය මෙදිහත් වී සොයා දෙයි. කොටකෙතන හයක්ම මැරුවේ එක් පුද්ගලයෙක්. DNA පරීක්ෂණයෙන් හෙළි වී යයි ජින්ටෙක් විද්‍යාඥයා උසාවියේදී කියයි. මව්බිම. විලිරුදාවෙන් රෝහලට ගිය මව බාරගන්න බෑ කියලා. කාන්තා දිනේදී ගලෙන් බිඳුණු වැව රෝහල කාන්තාවන්ට ගරු කළ හැටි. කෑගසමින් අනුරාධපුරට අරන් යද්දී ත්‍රීවිලේ ඇතුළේම දරුවා බිහි කරලා. පොදුරද මඩලු සමුළුවට ජනපති මෛත්‍රී සහභාගි වෙයි. ආසන ක්‍රමයට 125යි. සමානුපාතික 75යි. ජාතික ලයිස්තුවෙන් 25යි. මුළු එකතුව 225යි. අලුත් ඡන්ද ක්‍රමයට පක්ෂ නායකයෝ එකඟ වෙති. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගන්නවා. මහින්ද අමරවීර කියයි. දිගට හරහට කොල්ලකක් දී ෆුල් ෆේස් තහනම ඉවත් කළාට විරෝධය. මහින්ද අගමැති කරන මීළඟ රැළිය රත්නපුරේ. ජේෂ්ඨ පුරවැසියනි 110ක් දැම්මුත් පොතේ 15%ක් පොලියාතේ. දැන් කෙටි විරාමයක්. මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට පාකිස්තානය තීරණය කර තිබෙනවා. ඒ ත්‍රස්ත ක්‍රියාවන්ට අදාළව අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමගයි. පාකිස්තානය තුළ පනවා තිබූ මරණ දඬුවම මීට වසර 7කට පෙරදී අත්හිටවනු ලැබුවා. නමුත් අත්අඩංගුවට පත්වන ත්‍රස්ත සැකකරුවන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම ඉහළ යාමත් සමගම මරණ දඬුවම ක්‍රියාවට නැංවීමට පාකිස්තාන බලධාරීන් තීරණය කර තිබෙනවා. එසේම පෙෂාවරෙහි පාසලක් ඉලක්ක කර පසුකිතා එල්ල වුණු අමානුෂික ත්‍රස්ත ප්‍රහාරය මරණ දඬුවම යළිත් කරලියට රැගෙනීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව විදෙස් වාර්තා පවසනවා. එම ප්‍රහාරය හමුවේ පුද්ගලයන් 150 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වූ අතර ඉන් බහුතරය පාසල් දරුවන්. කෙසේ වෙතත් මරණ දඬුවම නියම වූ පුද්ගලයන් 8,000ක් මේ වන විටත් පාකිස්තානය තුළ සිටින බවටයි එරට ක්‍රියාත්මක
ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධාන පවසන්නේ. ඉන් දහසක් පමණ ඉදිරිපත් කර ඇති අභියාචනා මේ වන විටත් ප්‍රතික්ෂේප වී ඇති බව අදාළ මානව හිමිකම් සංවිධානයේ ඉහළ නිලධාරියෙකු අනාවරණය කර තිබෙනවා. අයිවරි කොස්ට් රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳට වසර 20ක සිරඳඩුවමක් නියම වුණා. ඒ පිළිබඳ තොරතුරු සමගින් දැන් අවධානය තවත් ලෝ වටා පුවත් කීපයක් වෙතටයි. අයිවරි කොස්ට් රාජ්‍යයේ හිටපු ජනාධිපති ලෝරන් චිපෙප්කෝගේ බිරිඳ වන සිමොන් චිපෙප්කෝ හට එරට අධිකරණය වසර 20ක සිරඳනුමක් නියම කළා. ඒ 2010 වසරේදී එරට පැවිදි ජනාධිපතිවරණයේදී සිදු කළ යයි පැවසෙන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වරදකාරී වීම හේතුවෙන් අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ පුද්ගලයන් 3000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීමට අදාළව ජනාධිපති ලෝරන් චිපෙප්කෝට එරෙහිවද මේ වන විටත් නඩුවක් විභාග වෙමින් පවතිනවා. මියන්මාරයේ පැවති උද්ඝෝෂණයක් අතරතුරදී පොලිසිය හා උද්ඝෝෂකයන් අතර ඇති වූ ගැටුමකින් විරෝධතාකරුවන් 8 දෙනෙකු හා පොලිස් නිලධාරීන් 16 දෙනෙකු තුවාල ලැබුවා. අධ්‍යාපනික නිදහස වෙනුවෙන් පැවති මෙම විරෝධතාවයට සහභාගී වී සිටි බහුතරයක් පාසල් ශිෂ්‍යයන් බවයි විදේශ වාර්තා පවසන්නේ. ජනාධිපති ධුරයේ සතුව පවතින විධායක බලතල වැඩි කර ගැනීමට වෙනිසුවේලා නායක නිකලස් මාදුරෝ සූදානම් වෙනවා. සියාර රටට එරෙහිව ඇමරිකාව විසින් අනුගමනය කරන දැඩි ප්‍රතිපත්ති වලට මුහුණ දීම සඳහා ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි විදේශ වාර්තා පැවසුවේ. නේටෝ සංවිධානයට අයත් යුද නෞකා කිහිපයක් කළු මුහුදු සීමාවේදී විශේෂ යුද පුහුණුවක නිරත වී සිටිනවා. රුසියාවෙන් එල්ලවන අනිසි අතපෙවීම් වලට එරෙහිව යුරෝපීය හමුදා බලයන් ශක්තිමත් කිරීම මෙම යුද අභ්‍යාසයේ අරමුණ බවයි විදේශ වාර්තා පවසන්නේ. නැවතත් කෙටි විරාමයක්. මෙවර ලෝක කුසලානේ ලෝක වාර්තා පිහිටුවීමේ යන්ත්‍රයක් බවට පත්ව සිටින කුමාර් සංගක්කාර ක්‍රීඩාලෝලීන්ගේ ආකර්ෂණය තමන් වෙත නතු කරගනිමින් සිටිනවා. මේ වන විට ඓතිහාසික වාර්තා කිහිපයක්ම බිහිකර ඇති සංගක්කාර අද දිනේද සිය නොනවතින වාර්තා රැල්ල අලුත් කළා. ඒ ස්කොට්ලන්තයට එරෙහි තරගයේදී. ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව පළමු වටේ සහභාගී වූ අවසන් තරගය අද ස්කොට්ලන්තයේ සමගයි පැවැත්ුණේ. තරගයේ කාසියවාසිය දිනගත් ශ්‍රී ලංකා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ස්කොට්ලන්තයට එරෙහිව වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමේ බලාපොරොත්තු වෙන් යුතුයි. කෙසේ වෙතත් අද තරගයේදී ලහිරු තිරිමාන ලකුණු 4කට දැවි ගියේ ඔහුට ලැබී තිබූ තවත් අවස්ථාවක් අහිමි කර ගනිමින්. අනතුරුව පිටියට එක් වූ තිලකරත්න දිල්ෂාන් සහ කුමාර් සංගක්කාර පසුගිය ඔස්ට්‍රේලියානු තරගය යළි සිහිපත් කරවමින් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 195ක දැවැන්ත සමතතාවයක් ගොඩ නැගුවා. ප්‍රථමයෙන් දිල්ෂාන් සිය එක් දින දිවියේ 22 ශතකය වාර්තා කළේ පන්දු 99ක් වැය කරමින්. It's the fourth World Cup 100 for Tilakaran and Dilshan. There's something of the gunslinger about him, and he's sure firing his bullets today. මෙවර ලෝක කුසලාන තරගාවලිය පුරාවට ශ්‍රී ලාංකික ගෞරවය රැකදීමට සමත් වූ සංගා අද සිය 25 වන ශතකය වාර්තා කරමින් ලකුණු 124ක් රැස් කළේ වාර්තා පොත් අලුත් කරමින්. You're looking at a player fit to rank with any from any age of the game. There can't be a more accurate comment than that. එනුව මෙතෙක් ලොව පවත්වා ඇති එක් දින තරඟ 3631ක් තුල අකණ්ඩව තරඟ 4ක් තුල ශතක 4ක් වාර්තා කළ ලොව පළමු පිතිකරුවා බවට පත්වෙමින් සිය නාමය ක්‍රිකට් වංශ කතාවේ රන් අකුරින් ලියවීමට අද සංගක්කාර සමත් වෙනවා. අකණ්ඩව සිව්වෙනි තරඟයේදී සිව්වෙනි ශතකයත් වාර්තා කරන කුමාර් සංගක්කාර අද තරඟයේදී ලකුණු 124ක් වාර්තා කරන්නේ 4 පහර 13ක් සහ 6 පහර 4ක් සමගින්. නායක ඇන්ජලෝ මැතිව්ස්ද පන්දු 20ක් තුල 6 පහර 6ක් සමගින් වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණේ ශ්‍රී ලංකා ලකුණු පුරව තම තවත් ඉහළ දමමින්. It's gone a long way. It is into the wind, but he's got enough of it this time. Make that another 6. This time a gift really, just a full toss, a gentle full toss. Make that 3 and 3. He's caught. Goes again. And make it another 6. 4 and 4. And 50 to Angelo Matthews. Just 20 balls.
එයනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේ කඩුලු 9ක් දැවි ලකුණු 363ක් රැස් කිරීමට සමත් වනවා. විශේෂත්වයක් වී තිබෙනවා මෙම තරගයේදී ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවි ගිය කඩුලු 9ම උඩ පන්දු ලබා දීම තුලින් දැවි යාමයි. එන අනතුරුව ලකුණු 364ක ඉලක්කයක් අඹය අමත පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවර 43ක් පන්දුවක් තුල සියලු දෙනා දැවි රැස් කළේ ලකුණු 215ක් පමණයි. එනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 148ක පහසු ජයග්‍රහණයක් මෙම තරගයෙන්ද වාර්තා කළා. ස්කොට්ලන්ත ඉනිමතුල හුදකලා වූ ෆ්‍රෙඩි කොල්මෙන් ලකුණු 70ක් සහ නායක ප්‍රෙස්ටර් මොම්සින් ලකුණු 60ක් රැස් කිරීමට සමත් වනවා. පන්දුවැමේදී නුවන් කුලසේකර සමග යොවුන් ක්‍රීඩක දුෂ්මන්තේ චමීර කඩුලු 3 බැගින් බිඳ හෙළුවා. විශේෂත්වය වන්නේ මෙම තරගයේදී කුමාර් සංගක්කාර පන්දු රැකීම තුල නොත්සිය දක්ෂතා මැනවින් පිළිමිබු කරමින් මීට පෙර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩු රකින්නෙකු ඇඩම් ගිල්ක්‍රිස්ට් විසින් පිහිටවා තිබූ වාර්තාවක් බිඳ හෙලීමට සමත් වීමයි. එනම් ලෝක කුසලාන තරඟවලදී කඩුල්ල පිටුපස සිට දවා ගැනීම 52කට දායක වෙමින් ගිල්ක්‍රිස්ට් විසින් පිහිටවා තිබූ එම වාර්තාව සංගක්කාර අද දවා ගැනීම 53ක් ලෙස තමන් වෙත නතු කර ගැනීමට සමත් වුණා. ඒ සමගින් සිත ටීවී ප්‍රධාන පුවත් ප්‍රකාශයෙන් නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් රාත්‍රී 7:30ට. සුබ රාත්‍රියක්.